වැඩිපුර බණ අහන්නාස හිතෙන්නේ එක දිට්ටිගත වීමක්ද? ඔව්, ඒකත් ටිකක්. ඒකත් අර ධර්ම රසයේ විඳ විඳ ඒකේ ආමිෂ සුවේ විඳින්න යනවා. දැන් මේක භාවිතයට ගත්තොත් ඔකේ මේව නැති වෙනවා. හිතෙන්නේ අලගත් දූපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ධර්මය තියෙන්නේ න ගහනත්තාය තරණත්තාය. මේකෙන් එතර වෙන්න තරණය කරන්න මිසක් මේක ග්‍රහණය කරගන්න නෙමෙයි. අද බොහෝ දෙනෙක් මේ ධර්ම රසය විඳිමින් නැවත නැවත මේක ග්‍රහණය කරගන්න හදනවා. මේක ග්‍රහණය කරගත්තොත්, ඒක උපාදානය කරගත්තොත් තරණය කිරීම නවතිනවා. මේක හරියට අලගොද්දූපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උපමාවකුත් කිව්වා, ගඟෙන් එගොඩ වුණාට පස්සේ මේ ඔරුව තියෙන්නේ ගඟෙන් එගොඩ වෙන්න මිසක් එගොඩ වුණ ඔරුවට බැඳ බැඳ ඔරුව කරගහගෙන අබලත් අරගෙන යන්න නෙමෙයි මේක තියෙන්නේ. තේරුණාද? මේක තියෙන්නේ ග්‍රහණය කරගන්න නෙමෙයි, තරණය කරන්න පමණයි. මේ අලගත් දූපන් සූත්‍රයේ බොහොම පිරිසිදුව පැහැදිලිව බුදුහාමුදුරුවෝ උපමා සහිතව මේ ධර්මයේ පිළිබඳ කිව්වා. මේක තියෙන්නේ අර ගඟෙන් එගොඩ වෙන්න විතරයි, එගොඩ වුණ ඔරුව කරගහගෙන යන්න නෑ. දැන් මිනිසු කරන්නේ ගඟෙන් එගොඩ වීම පැත්තකට දාලා ඔරුවයි හබලයි කරගහගෙන යන්න හදනවා. එහෙමයි ලංකාවේ අද ඔය ප්‍රසිද්ධ නාලිකාවල ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ පිළිබඳ දැනුමකුත් තියෙනවා, යම් දැනුමක් තියෙනවා. මේ අපි දැන් අපි මේ කියනවා සියලු දේ ඉන්ටර්නෙට් එකට දානවා, මේවා හොඳට අහලා හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. හැබැයි ඒ ධර්මයේ කරගහගෙන යනවා මිසක් තරණය කරන්නේ නැහැ, භාවිතයට ගන්න නැහැ. එකයි වෙන්නේ. එහෙම වෙලා තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා නේද උන්වහන්ස? මගේ යාළුවෙක් ඉන්නවා, මේ ඇත්තට අත්දැකීමක් කියන්නේ, එයා බුදුන් වැඳගෙන ඉන්නවා, දේවාලේ වගේ දේවල් කරන්න හැනොට මට දැනෙනවා එයාගේ මොනහරි ඥාති මොනහරි දෙයක් එක ගැටිතු කරනවා කියලා. එයාට යම් දෙයක් බලලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතකොට එයාත් එතන දිට්ටිගත වීමක් නෙමෙයි. එයා දිට්ටිගත වෙලා. එතකොට එයා වගේ කෙනෙක් මොදව ගන්නේ කොහොමද අපි? එයාට ඉතින් කියන්න ඕන ඕ වගේ දේවල් ඔය හැමක් දාන්නේ. ඔය යම් කිසි කෙනෙක් තමගේ ඥාතියෙක්ම වෙන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා, එහෙම බලපෑම් තියෙනවා. තමන්ට මේකේ හොඳ වාසියක් ලාභයක් ලබා දෙන්න, ප්‍රසිද්ධියක් ලබා දෙන්න මේ වගේ දේවල් කරනවා. එතකොට යාර ලාභයට වාසියට ප්‍රසිද්ධියට ලොබු වෙලා අර භූතයා කියන දේවල් කරලා මිනිසුන්ට උදව් උපකාර කරනවා. එතකොට ණය වෙනවා. එතකොට ණය වෙනවා. අර භූතයාටත් ණය වෙනවා, වැරදියට කිව්වොත් අර මිනිසුන්ටත් ණය වෙනවා. ඉතින් ඒක නිසා මේක ණය වෙන වැඩක්. ඔය භූතයා අන්තිමට ග්‍රහණය කරගන්නවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය භූතයෝ බැඳගෙන උපකාර කරගෙන යම් කිසි කෙනෙක් යමක් කළොත් අන්තිමට භූතයක් එක්කන් යන එක යනවා. අනිවාර්යෙන් භූතයක් එක්කගෙන යන එක යනවා. එයාට දැන් අපිත් එක්ක මේ මගේ දෙකට යොමු වෙන්න ඉඩ දෙන්නේ නැහැ නේද? ඉඩ දෙන්නෙත් නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ. ඉඩ අවසර වහනවා. ඉඩ දෙන්නෙම නැහැ. එහෙම කරන්නෙම නැහැ. ඒ වගේම භූතයක් එක්කගෙන යන එකත් එක්කගෙන යනවා. එයා කියන මම එයාට කතා කරාම, දුක සපහන් කතා කරාම එයාට ගොඩක් කේන්ති යනවලු. ඔය දෙහිම ඒවත් අර ඒකත් අර සංසාර පුරු වැරදි පුරුදු. එවන් ඉතින් අපිට බෑ ඒ වගේ කම්මාවර නෙමෙයි. එයාම ඕන මේකට අර තරහක් එනකොට මෙත්තානුසුතිය වල රාගයක් එනකොට ඔය ප්‍රියදේට ඇලෙනකොට ඔය භූතය උපකාර කරන්න එනකොටත් ඒකත් ප්‍රතික්ෂේප කරලා පරිවර්ජනා පහතක් බා කරලා ඒකෙ මිදී නිදහස. ආදී තුන අසර දීර්ඝායු වේවා.